අතිපූජ්‍ය රහතුන් වහන්ස, පොඩි ගැටලු කීපයක් තියෙනවා විසඳා ගත යුතු. අද දේශනා කරපු මේ මහා සතිපට්ඨාන සූත්‍රයත් ආනාපාන සති සමාධි භාවනාව පිළිබඳවත් පුංචි ගැටලුවක් තියෙනවා. මොකද හේතුව මේ මාගදී වචනවල සිංහල තේරුමක් හරියට අපේ ඔළුවට තාම වැටිලා නැහැ. අපි සම්මතයේදීගෙනගෙන තියෙන්නේ, හැබැයි වැරදියට අපි දන්නවා. නමුත් ඒ වැරදියට ඉගැන්වුවත් ඒ සරල සිංහල වචනෙන් අපිට උගන්වලා තියෙනවා. ඒක නිසා ඒකම තමයි මතක් වෙන්නේ. ඒ නිසා මේ මාගදී වචනවල සරල සිංහල තේරුම් වලින් මේ ටික පැහැදිලි කරලා දෙනනම් අරහතුන් වහන්සේ මහත්මයෝ ඒක කරන්න සුදුසු දෙයක් නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා තියෙනවා. එහෙමයි. එක් මේ චූලාග්ගපාලියේ 101 වෙනි විනය නීතියේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා, මේ මගේ ධර්මය පදපරම විදිහට වෙන සක්කාය නිරුක්තියෙන් පරිවර්තනය කරන්න එපා කියලා. එහෙම කළොත් ඒක නිච්ච වෙනවා. අපි දැන් පොතක ලියලා පරිවර්තනය කළොත් මෙන්න මේක වචනේ මේකයි කියලා ඒක වැරදි. ඒක තමයි මේ මේක පොතේ බලන්න නෑ. දැන් එකම වචනේ වාක්‍ය දෙකක සමහර විට අර්ථ දෙකක්. තේරුණාද? ඉතින් ඒක නිසා ඒ වාක්‍ය බල යෙදෙන ආකාරයට මේ දහම තේරුම් ගත්තට පස්සේ, මේ කුසලයේ අකුසලයේ තේරුම් ගත්තට පස්සේ මේක කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ අර පද කඩන්න එපයි කිව්වේ. පද කැඩීම නිසා සම්පූර්ණයෙන්ම අර්ථය ධර්මයේ නිරුක්ති ඔක්කොම වෙනස් වුණා, විකෘති වුණා. දහම නිවන් දකින්නට බුදුහාමුදුරෝ දේශනා කරපු දහම දැන් පැවැත්මක් සඳහා පින්කම් කර කර පවත්වාගෙන යන සත්‍යයකට පත් වුණා. ඒක තමයි දැන් අර සතර සතිපට්ඨාන අපි ඉගෙනගෙන තියන්නේ අර පංස සම්මතාගමේ හැටියට. ඔව්. කායේ කාය අනුපස්සී විහෙරති. කායේ කාය අනුව බලමින් වාසය කරයි කියලා පටන් ගත්තා. දැන් ඕක නිවැරදි මාර්ථය ස්වාමීන් වහන්සේ අපිට සරල සිංහල වචනින් අර වගේ මතක හිටින්න. ඔව්, ඒකනේ මං කිව්වේ මේ කාය දෙකක් චක්කු කාය රූප කාය එකට පටිච්ච වෙනකොට කැමැත්තෙන් බැඳෙනකොට අනුසය උපදිනවා. අනුසති වැඩුවොත් කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කළ වෙන් කළ අත්තරින්න පුළුවන්. ඔන්න සිංහලෙන් විග්‍රහය. ඕක තේරුම් ගන්න පුළුවන් නම් හරි. එතකොට අර දීගං වා අසසන්තෝ දීගං දීර්ඝසංසාරේ අපේ මතක සටහන් තියෙනවා. මනෝමය කාය ඒව දිග හුස්ම කැටි හුස්ම නෙමෙයි. එහෙමයි. ඒ වගේම වර්තමාන මොහොතේ අපි ඇහෙන් කන්නට ඇහැට කන්නට නාසයට දිවට කයට කියන පහට ඔය රූප ශබ්ද ගන්ධ සුවඳ එනවා. එතකොටත් අපිට ওই කියන රසං වා වර්තමාන මොහොතේ අලුතෙන් අනුසය උපදිනවා. ඔය අනුත් මිදී නිදහස් වෙන්න. ඔය අනුසය කියන එකට කෙලස් කිව්වොත් වැරදිද? වැරදීනේ. දැන් අපි ඉගෙන ගනි තින්නේ එහෙමනේ. අනුසය කියන්නේ අලුතෙන් උපදින එකතු වෙන දේ. ආසය කිව්වොත් තැන්පත් වුණාට පස්සේ ඒක මලකට තට්ටුවක්. ඒ මලකට තට්ටුවට තමයි කෙලස් කිව්වේ. එහෙමයි. හොඳයි, පැහැදිලි අරතුන් වහන්සේ ඔබ වහන්සේට දීගාවේ අදිෂ්ඨාන කරනවා. හතරේ අරතුන් වහන්සේ මට අර උදේ ප්‍රශ්නයක් අහන්නට ඒක මේ තව ටික පැහැදිලි කරගන්න ඕනේ. දැන් අතතින් අපි අර මේ අක්කඤ්ඤ සූත්‍රයේදී අර මේ දැන් කල්ප විනාශයෙන් පස්සේ ආවස්තර මොන සූත්‍රයේද? අක්කඤ්ඤ සූත්‍රයේදී අර අක්කඤ්ඤ සූත්‍රයේ අක්කඤ්ඤ සූත්‍රය අපි දේශනා කළේ නෑනේ. ත්‍රිපිටකයන් තියෙනවා. ඉතින් ඒකේදී අර ආවස්තර බ්‍රහ්මලෝකේ මා උදේ ආවස්තර බ්‍රහ්මලෝකයෙන් ඔව් එතකොට මේ දැන් රසපොළ ආග්‍රහණය කරගන්න ආවා කියලා කියනවනේ. මේ විඥාන වශයෙන් දාවේ නැත්නම් සත්ත්ව රූප වශයෙන් ආවද? ඒගොල්ල මොකද්ද විඥාන වශයෙන් මේ දැන් රසපොළ දැන් ලෝක විනාශයලානේ තියෙන්නේ. දැන් මහත්යෝ ලෝක විනාශවල ලෝක විනාශ වෙනකොට යන්නේ ওই රූප කායයට මනෝමය කායයට. මනෝ කාය වෙන මනෝමය කාය මනෝමය කාය මනෝමය කාය කෙලස් පොඩියක් තියෙනවා නම් ඒ කෙලස් පොඩියක් කරගහගෙන ආවස්තර තලය හරහා වෙන තැනකට යනවා. මේ ආවස්තර තලය හරියට එයාපෝට් එකක් වගේ. තේරුණාද? එතකොට අර එයාපෝට් එක හරහා ඕනේ ඊගාව රටට යන්න. අන්නේ මගේ දැන් මේ ලෝක විනාශයක් වෙනවා වෙලාවක කවදා හරි ඉදිරියේදී අනාගතයේදී එකම පුද්ගලයෙකුටවත් කුරාගුම් වේකුටවත් සුද්ධ ජීවියෙකුටවත් මේ පැවැත්ම තුළ ඉන්න බැරි විදිහට සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ උෂ්ණත්වයක් එනවා, ගිනි ගන්නවා.
සුන්නද්දී උලි වෙලා සියලු දේ ආපෝ තේජෝ ආයෝ පඨවි ගහ කොළ පොළව පස් සියලු දේ ගිනි ගන්නවා. කිසිම කෙනෙකුට කිසිම ජීවියෙකුට ප්‍රාණියෙකුට රූපයක් ආයක් කර්ජකයක් හදලා ජීවත් වෙන්න බෑ. හැබැයි අර නිවන් දැක්කේ නැති සියලු දෙනා ගේ මනෝමය කාය කිසි එකක් විනාශ වෙන්නේ නැහැ. සියලු මනෝමය කායන් අර රූප කාය විනාශ වෙනවා. මනෝමය කායන් වායෝ කසිනේට සමවැදිලා ආවසර තලය හරහා අර කෙලස් පොඩියක් කරගහගෙන Tamanට ගැළපෙන චක්‍රාවාටයකට ගිහිල්ලා ආයතනත් උපත ලැබලා පැල කරලා ජීවත් වෙනවා. ඒකයි වෙන්නේ. මෙහි කාය හැදින්නේ නැද්ද සන්? ඈ? ඒ මෙහි කාය ඒක නිර්මාණය වෙන්න මේකේ ආයි කල්ප කාලයකට මේක ගිනි ගත්තා. දැන් මේ ගිනි ගත්තේ ඒවා තමයි ඔය බ්‍රහස්පති සෙනසුරු අඟහරු කියලා මේ තියෙන අපේ මේ පෘථිවියට ඔක්කොම මේ ආපෝ තේජෝ ආයෝ පඨවි එකතු වෙලා තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් මේ මහා භූත හතර. ඒවත් තියෙන්නේ මහා භූත හතර තමයි. හැබැයි ඒවා කල්ප කාලයකට පෙර ලෝක විනාශ වෙලා ගිනි ගත්තේ ඒවා. එතකොට මේ පෘථිවියත් එහෙම ගිනි ගත්තාට පස්සේ කල්ප කාලයක් නැවත මේ සුන්නත් දූලි වෙලා දූලි විතරක් තියෙනවා. අංශු මාත්‍ර විතරයි, වෙන මොකක්වත් නැහැ. අර ආපෝ තේජෝ ආයෝ පඨවි අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට නැහැ. එහෙම සෙන්සු. හැබැයි මේ වගේ මේ පෘථිවිය වල තව කීයක් විතර තියෙනවා කියලා ඔය මහත්තයා හිතනවා. මේ වගේ මිනිස්සු ජීවත් වෙන, සත්වයන් ජීවත් වෙන ආපෝ තේජෝ ආයෝ පඨවි හැටියට ආහාර ගන්න පුළුවන් මේ වගේ චක්‍රාවාට මේ වගේ පෘථිවියන් කීයක් විතර මේකේ ඇද්ද කියන්න බැරි තරම් ඇතියද? දස දහසක් කියන්නේ බුදුහාමුදුරුවෝ ගණින්න බැරි තරම. කෙලවරක් නැති ගානක් තියෙනවා. ඒවට යනවා. ඔය සියලු දෙනා ඒවට යනවා. දැන් ඒකට ඊළඟට තමයි මේ දැන් අර වානරයාගේ මනුස්සයා අර පරිවර්තනනවා කියලා කියනවනේ. ඒක සම්පූර්ණම බැරි දෙයක්. ඒක නවීන විද්‍යාවෙන් බැරි දෙයක්. මේ විපරිණාමය කියන එක පරිණාමය කියලා හදාගෙන වැරද්දියා. දැන් එහෙනම් එහෙම ওই විපරිණාමයේ සිදුවෙනවා නම් අද මේ රටේ ලෝකේ හැමතැනම වඳුරු ඉන්නවනේ. කොහේ හරි වඳුරෙන් මිනිහෙක් වෙන්න එපා. ඈ? දැන් මිනිහත් විපරිණාමයට පත් වෙනවා, මිනිහා දෙවියෙක් වෙන්න එපා. එහෙම වෙලා තියෙනවද? ඈ? නෑ. ඊට වඩා උසස් තත්ත්වයකට මිනිහා එනම් පත් වෙන්න ඕනේ. අර පහල ඉන්න මිනිස්සු එහෙමනම් අපි බලහින් නැද්දි කොහේ හරි දැන් මේ අවුරුදු 10 ගානක් තුල එහෙමනම් වඳුර මිනිහෙක් වෙන්න වෙලා තියෙන්න ඕන. කොහෙවත් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ හේතුඵල ධමයක් මිසක් ඒ වගේ ස්වාභාවික විපරිණාමයක් මේක වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ නවීන විද්‍යාවේ බොරු. නවීන විද්‍යාවේ විකෘති. මේ වගේ ලෝකෙට මිනිස්සු ආවේ කොහොමද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඒක තමයි මං කිව්වේ ආභස්තර තලෙන් ආම. ඒකනේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. මේක හොඳට කන්න බොන්න තියෙන හොඳ අර සස්ත්‍රීක තැන තියෙනකොට අර ආභස්තර බ්‍රහ්මයන් ආව මේකට. ඊට පස්සේ ඇහිලා මේකේ පදිංචි වුණා. ඒ රූප ආවේ විඥාන විදිහට රූප විදිහට තමයි. නාමකය. නාමකය බ්‍රහ්මය හැටියට ආවේ. ආවසර බ්‍රහ්මය හැටියට ආවේ ආවසර බ්‍රහ්මතලෙ. ආහම මේ බ්‍රහ්මයන්ට මේ ආශාවක් නැහැ. රාගයේ දේශේ මොහේ නැහැ. තේරුණාද? දැන් බ්‍රහ්මත්වයට යන ඇයට බ්‍රහ්ම ලෝකේ රාගයේ දේශේ මොහේ නැහැ. ඒව తాවකාලිකව යටපත් කරලා තියෙන්නේ. එතකොට අර ආවසර බ්‍රහ්මයන්ටත් මේ පෘථිවියට මුලින්ම ආපු මේ මිහිතලයට කල්ප කාලයකට ඉස්සෙල්ලා ආපු ඇයට රාගයක් නැහැ, දේශයක් නැහැ, මොහයක් නැහැ. එතකොට මේ පෘථිවියේ තිබුණා බොහොම සාරවත් දෙයක්. රස තිබුණා. ඒ රස කෑවා. ඒවා ඉවර වුණා. ඒ ගමන මේක තිබුණා බදාලතා කියලා જાතිය. ඊට පස්සේ තිබුණා මේකේ සොයන් જાත හැල් කියලා දෙයක්. එතකොට ඒව කවුරුත් වපුරන දේවල් වගා කරන දේවල් නෙමේ. ඒව ඕනේ කෙනෙකුට පොදුවේ ගන්න පුළුවන්. කවුරු වගා කරන දේවල් හදන දේවල් නෙමේ, ඒව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බ්‍රහ්මයෝ කල්පනා කරා දවස ගානෙම ගිහිල්ලා Tamante කැමැටි අර සංජාත හැල් ටිකක් ඒකෙන් කඩාගෙන ඒවලෙම කාලා හැමම වෙන්න ඕන.
කල්පනා කළා මට දවට ගන්න ඉන්න බෑ හෙටටත් ගේන්න ඕන කියලා. අන්න ආව පොඩි තණ්හාවක් රාගය. තේරුණා? ඔහොම ක්‍රමානුකූලව මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා මේ තණ්හාව රාගය. ඊට පස්සේ අර මට කියලා කොටු කරගත්ත කොටස. අන්න ද්වේෂයකුත් ආවා ඒක වෙන කවුරු හරි ගනී කියලා. අන්න මෝහයකුත් ආවා. ඔය කියන දේවල් අර ආභස්සර තලයෙන් ආපු අර බ්‍රහ්ම ආභස්සර බ්‍රහ්මයන්ට මුල් අවස්ථාවේ රාගයේ දේසේ මෝහේ තිබුණේ නැහැ. ඊට පස්සේ මේ හිතේ ඇති වුණා ඔය තණ්හාවක් රාගයක්. රාගය තමයි මුලින්ම ඇති වුණේ. ඊට පස්සේ දේසයක් ඇති වුණා, මෝහය ඇති වුණා. අන්න ඊට පස්සේ තමයි මේ අද වෙනකොට ඔය තත්ත්වයන් රාගයේ දේසේ මෝහේ වඩා වර්ධනය වෙලා අද ඔය තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් දැන් එතකොට දැන් ඒ වගේ ශරීරවල ඒවා සියුම් කායවලනේ බ්‍රාහ්මයන් වශයෙන් සලකන්නේ. ඒක ධන ආහාර කාය ඊට පස්සේ කර්ජ කායන් බවට ඕලාරික බවටත් පත් වුණා. ඒ රාගයේ දේසේ මෝහය වඩා වර්ධනය වෙනකොට ඕලාරික වුණා. සියුම් කායම ලෝරාලික වුණා. ඒක වෙනවා. ඒකත් ධර්මතාවය. ඒකත් හේතුඵල ධර්ම. අවසරයි ස්වාමී.